අවස්ථාවට වැඩම කොට සිටින පරම පූජනීය අපේ දඹරමිල ස්වාමීන් වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති නායක කුමාර දේශනායක මැතිතුමාගේ ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී අරගෙන නනතුරු මැතිතුමා ඇතුළු මේ ස්ථානට වැඩ පැමිණ සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂකාර සරත් සිල්ලා මැතිතුමා ඇතුළු විද්වතුන් කලාකරුවන් ඇතුළු සිරු දෙනාගේ මේ වැසි නොතක රැස්ව සිටින අති විශාල ජනතාවගෙන අවසරයි මේ අවස්ථාවේදී අපට පැවරී තිබෙන්නේ අති විශාල වගකීමක් අර්ජුන රණතුංග මැතිතුමා කිව්ව වගේම අපි පක්ෂවල සීමාවෙන් උප්පට ගිහිල්ලා අපේ මතවාදවල සීමාවෙන් උප්පට ගිහිල්ලා අපි හදාගත්ත දිරගල්ලෙන් එළියට ඇවිල්ලා මේ රටේ ජනතාව වෙනුවෙන් පුළුල් ජනතා තීන්දුවක් ගන්න කාලය පැමිණ තියෙන බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින කැමැතියි මා සිටින්නේ බලවතුන්ගේ බලය ආරක්ෂා කිරීම හෝ දූෂිතයන්ගේ දූෂිතකම් වෙනුවෙන් නෙවෙයි මේ රටේ ජනතාවගේ හෘදසාක්ෂිය වෙනුවෙන් කියලා මේ අවස්ථාවේදී මා නිර්භයව කියන්න කැමැතියි ඔබ අපි සීල දෙනා ගන්න යම් තීන්දුවක්ද ඒ තීන්දුව සමග මා සිටින බව ඉතාම නිර්භයව අවංකව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින කැමැති මේ ආණ්ඩුව බලයට පත් කිරීමේදී 2005 දී මේ ආණ්ඩුවට හිටියේ පක්ෂ දෙකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළවුමේ අපි ඒ කාර්යභාරය ඓතිහාසිකව ඉෂ්ට කළේ मेरठे मिनीसु मरण बी जीवत युगया प्रजातंत्रवाद कथाकर बेरे युगया जीवित बलिंग वांदिगे वन युगया ये युगे अभी अवसान कलतीय इन पश्चिमी बलापुर वडा हरव दिशावकट मेरठ गमन करेला अभी महिंद चिंतन किया हिटिया मतट तीत सौभाग्यम देशया जाति का आर्थिक आध्यात्मिक पिरिकुन समाज गुणनगण अपट अपेम पपूट गहल अहन सिद्ध वेलतीन अपि गमन करे ए संधाद जनाधिपति ईलमत्तीन हंद विधायक जनाधिपति क्रमेय अवश्य අපි එතුමගෙන් අහන්න කැමති මේ රටේ ත්‍රස්තවාදය මේ සා විශාල බලවත් උනේ කුමන පාලන කාලයකද කියලා ත්‍රස්තවාදී ඉපදුනේ ත්‍රස්තවාදී වර්ධනය වුනේ වර්ධනය කරනු ලැබුවේ විදායක ජනාධිපති ක්‍රමයේ යටතේ ඒ විදායක ජනාධිපති බලය ජයර ජයවර්ධන මෙතුමාට තිබුණා එතුමට බැරි වුණා ඒ ත්‍රස්තවාදය පරාජය කරන්නට රණසිංහ ප්‍රේමදාස මෙතුමාට විධායක බලය තිබුණ එතුමාට පුළුවන් වුණාද ත්‍රස්තවාදය පරාජය කරන්න එතුමාගේ ජීවිත ත්‍රස්තවාදීන් විසින් පිළිගනු ලැබුණා චාන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට විධායක බලය තිබුණා එතුමිය ඇහැකුත් අන්ධ කරගෙන තමයි පාලන සමයෙන් සමුගත්තේ ත්‍රස්තවාදය සාම සාකච්ඡා වලින් වඩා උද්දීප්තිමත් කළායි යනු අපට පේනවා ඒකාධිපති විධායක ජනාධිපති දුරයක් තිබූ පමණින් ත්‍රස්තවාදයක් යටපත් කරන්න බැරිව ත්‍රස්තවාදී උපදින්නේ ත්‍රස්තවාදී හටගන්නේ ත්‍රස්තවාදී පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි මොතකයි එදා ජයර් ජයවර්ධන මහතුමා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ හයම් පහක බලයක් ලබාගෙන 1982 එතුමාට महामतिवरणे पात्तन्न युतुतिबुन इतुमा कले मंगोल्लकारी जनमत विचारणे पैत्वे तमन्गे संपूर्ण राज्य बलयहा एकाधिपति बले योदवल उतुरे विकल्प समाज कंडायम वलट पार्लिमेंतुवट एन तिबिच्च इड जनता विमुक्ति पेरमुन एतुलु पक्ष वलट पार्लिमेंतुवट एन तिबिच्च इड संपूर्णयेन नैति कले एदा जनमत विचारणे एदा एकाधिपति ඒ බලතල පාවිච්චි කිරීමෙන් රටට මොකක්ද උනේ 1988 යෝධ සමාජ කැරැල්ලක්
නිර්මාණය වුණා 60 දහසකට වැඩිය ජන ජීවිත අපිට නැති වුණා අපි කියන්නේ කැමති මේ රටේ වගකීතු අය වගකීතු පුරවැසියෝ මේ අනතුර දකින්න නැත්තම් ආපහු සූර්ය කන්දක් ආපහු හඬා වැටෙන මව්වරු ආපහු කැරලි ගහන තරුණයෝ ආපහු ටයර් සායවල් දකින්න ඒ කාලකන්ණ යුගයක් ආයිස්සරයක් දකින්න කැමති නම් අපි මේ ආණ්ඩු ක්‍රමය ආයි පවත්වාගෙන යා යුතුයි ඒකට විරුද්ධ නම් අපි මේ පාලන ක්‍රමයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මහජන සම්මුතිය වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි අද අපි පැමිණ සිටින්නේ ඒ සඳහායි අපි අරගෙන බලමු මේ ආණ්ඩු යටතේ දීප පොරොන්දු වලට මොකද උනේ කියලා මේ ආණ්ඩුව කිව්වා සෞභාග්‍යමත් රටක් අපි අහන්න කැමතියි මේක සෞභාග්‍යමත් රටක්ද කියලා අද රුපියල් ඩොලර් බිලියන 5ක පමණ මුදල් වලින් අපි ආහාර කිරිපිටි ගෙන්නනවා රුපියල් බිලියන 600කට අධික ප්‍රමාණයක් අපි වෙන් කරන්නේ පිටරටින් ආහාර ගෙන්නන සීනි බිලියන 60යි කිරිපිටි බිලියන 50යි අපි තේ වලින් හොයන්නේ කීයද එවගේම අපේ කාන්තාවෝ මැද පෙරදිග ගිහිල්ලා වෙන සොච්චම් මුදල ඒගොල්ලෝ උපාධිකාරයෝ නෙමෙයි ඉංජිනේරුවෝ නෙමෙයි සාමාන්‍ය දුප්පත් නැතිබරිකමට අහිංසකව ඒ මැද පෙරදිග ගියපු කාන්තාවෝ වෙන සල්ලි විදේශගත වෙච්ච වෘත්තිකයන් වෙන සල්ලි තමයි ඩොලර් බිලියන 5ක් අපි හොයාගන්නේ අපි වැටුක් ගෙවන්නේ රට හසුරවන්නේ එමයයි ආනායන අපනායට මොකද වෙලා තියෙන්නේ රටෙන් පිටරටින් ගෙන්නනවට වැඩිය අපි අපනායනය කරනවාද අඩුම ගණනේ අපට කන්න බොන්න ටිකවත් හදා ගන්න බැරි කාලකන්ණි රටක් බවට අපේ රට පත් කළා තිබුණා මේ ආණ්ඩුවට අපි කිව්වා මේ ආණ්ඩුව දැන් කියලා දෙනවා 350ට පොහොර දෙනවා කියලා මොනවද මේ පොහොර කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා තෙල් වලවල් ගොඩ දාන තැන්වල අපද්‍රව්‍ය හැටියට ගුණ ගැහෙනා නයිට්‍රජන් ඒවා තෙල් නිෂ්පාදනයෙන් ඇති වෙන අතුරු නිෂ්පාදනය ඒවා ඕ ඒ රටවල අස් කරන්න බැරුව තියෙන්නේ ඒව තමයි ගෙනල්ලා අපි පොහොර හැටියට දෙන්නේ කියලා අපට සැකයක් ඇති වෙලා තියෙනවා ඇයි ඒ සැකය ඇති වෙලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අරගෙන කියලා බලන්න අධික ප්‍රමාණයක් පොහොරවල කැඩ්මියම් සහ ආසනික් වැනි භයානක විස අන්තර්ගතව අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කරලා තියෙනවා ඒවා කන ආහාර මගින් අපි අද පිළිකා රෝගීන් වෙලා තියෙනවා වහගොඩු රෝගීන් වෙලා තියෙනවා මුළු පරිසර පද්ධතිය වෙනස් වෙලා තියෙනවා කපුටන් නැති වෙලා තියෙනවා අංග විකල දරුවෝ බිහි වෙන්න පටන් අරන් තියෙනවා අද කිසිම කෙනෙක් මේ ගැන සමීක්ෂණයක් පරීක්ෂණයක් කරලා නැහැ ආණ්ඩුව මොකද කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියපු නිර්දේශ 15ක් ඉදිරිපත් කළා එක නිර්දේශයක් අද වෙනකන් මේ ආණ්ඩුව ක්‍රියාවට නැගලා නැහැ කියලා තියෙනවා තව තවත් පොහොර දෙනවා කියලා අපි කියනවා තව තවත් පොහොර කියන්නේ ලාභ පොහොර කියන්නේ වස කියන එක අපි බය නැතුව ජනතාවට කියන්න ඕනේ ආණ්ඩුවට යුතුකමක් තිබුණා මේ පොහොර දෙනවා නම් පරීක්ෂා කරන්න ඒ කිසිම පරීක්ෂාවක් මේ පොහොර සාම්පල් ගැන මේ ආණ්ඩුව කළා නැහැ ඒක වරදක් පොටින්ම කියනවා නම් මේ වරද වෙනුවෙන් හරි ආණ්ඩුවක් කැඩදේ මේ පොහොර ගෙන්නපු අය පොහොර දීපු අය හිරේ යවන්න තරම් සුදුසුකම් තියෙන බව අපි කියන්න කැමතියි සාමාන්‍ය ආණ්ඩුවක් කැඩදේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අද කළ යුතු වෙනවා ඊළඟට මේ ආණ්ඩුව යටතේ මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ අපි බලාපොරොත්තු වුණා මතට තිත අද එහෙම එකක් තියෙනවද එතනෝල් ගෙන්නන්නේ ඇමතිවරු බාහිර අයිතිකාරයෝ සමහර අය ඇමතිවරු මං කියන්නේ හැමෝම කියලා හැබැයි ඒගොල්ල තමයි ලොකුම මිනිස්සු ඒ වගේම මේ රටේ දේශීය ව්‍යාපාරිකව හදලා තියෙනවද ඉන්දියාවේ ආණ්ඩු මගින් දේශීය ව්‍යාපාරිකව හැදුවා අපි අහන්න කැමති මේ ආණ්ඩු යටතේ හදපු දේශීය ව්‍යාපාරිකව කවුද හදලා තියෙන දේශීය ව්‍යාපාරිකව රාජ්‍ය ආධුකාර කැෂිනෝ කාර්ය විතරයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ අද හදලා තියෙන කැෂිනෝ ආර්ථිකයක් වෙන ආර්ථිකයක් නෙවෙයි උපාය මාර්ගයක් වරදක් ගෙනාම උපාය මාර්ගික පනත මගින් 2012 කිව්වේ මොකද්ද මේ රටේ ජාතික ආර්ථිකය නම් වන එක තමයි උපාය මාර්ගික පනතේ අභිප්‍රාය කියලා ලිව්වා ඊට පස්සේ අපි කවුරුවත් දන්නේ නැහැ සංශෝධනයක් ගෙනලා දිනවා සූදුවත් උපාය මාර්ගයක් කියලා
එයනුව මේ ආණ්ඩුව සදාචාරාත්මක ආණ්ඩුවක් නම් මේ ආණ්ඩුවට පුළුවන්ද මේ ආණ්ඩුවට හැකියාවක් තියනවද එවැනි කැෂිනෝ ආර්ථිකයක් මේ රටට පනතකින් හඳුන්වා දෙන්න මේගොල්ලන් 2012 කිව්වා කැෂිනෝ ගෙනිනවා කියලා පුන්තලමට කොළඹ තියෙන කැෂිනෝ අරන් යනවා කියලා පනතක් ගෙනාවා මේ ආණ්ඩුව අද වෙනකන් කැෂිනෝ කොළඹින් අරන් ගිහිල්ලා තියෙනවද පුන්තලමට අද මේ රටේ සොදේශික ජනතාව අද ගිහිල්ලා සූදු පොළවල් වල සූදු කෙරලා දාස් ගණන් සල්ලි නැති කරගෙන කාල කණ්ණිවට පත් වෙනවා කැෂිනෝ තියෙන කිසිම රටක මේ தත්ත්වය ඇති වෙන්නේ නැහැ සිංගප්පූරුවේ කැෂිනෝ සඳහා විශේෂ නීති විධිවිධාන තියෙනවා මං කියන්නේ නීති දාලා කැෂිනෝ කරන්න කියලා නෙවෙයි අඩු ගානේ ඒ පාලනයවත් මේ ආණ්ඩුවට ඇති කරන්න බැරි වුණා එතකොට මේ ආණ්ඩුව සූදුවෙන් තොර සුරාවෙන් තොර සදාචාරාත්මක ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන් සාහිත්‍ය ප්‍රබෝධයක් කලාවේ නැගිටීම සිනමා කර්මාන්තේ මහා පිමි අපේ රටට අත්පත් වෙලා තියෙනවා අද ඇති වෙලා තියෙන්නේ හැබිජෝල් සංස්කෘතිය මේ හැබිජෝල් සංස්කෘතිය නිර්මාණය වෙන්නේ මේ පාදඩ ආර්ථික ක්‍රමයේ විසින්මයි ඒක හන්දා මේ ජනාධිපති දුරය පාවිච්චි වෙලා තියෙන්නේ හොඳට නෙවෙයි නරකට කියන සැකය සැකය නෙවෙයි ඒක තහවුරු වෙලා තියෙනවා අන්න ඒ නිසා තමයි මේක අපි ප්‍රශ්න කරන්න ඕනේ මම නීති තර්ක ගැන කතා කරන්න යන්නේ නැහැ මේ අමෝරා වැස්සේ රැස්ව සිටින ඔබ තමුන්වහන්සේලාට කරුණු කීපයක් මා කියන්න කැමතියි මේ ජනාධිපති වරණය මේ ආණ්ඩුව දැනට සැලසුම් කළ තියෙන ආකාරයට අනුව මේ මාසේ නවම්බර් මාසේ 19 වෙනිදා එනවා නීති විරෝධී උනත් ජනාධිපති වරණය එනවා දැන් මොකද කරන්නේ අපිම කියනවා අධිකරණය අපට විශ්වාස නැහැ කියලා අර ශ්‍රීනාත් මහත්මයා කතා කළා වගේ මට හිතනවා නම් මගේ රියදුරු මහත්තයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමා කරන්නයි කියලා මම ජනාධිපති කියන්නේ අපි හිතමු අරුණිමුණාට දුන්න මහත්තයා හරි අනුර කුමාර මහත්තයා හරි රටේ ජනාධිපති එතුමාට හිතනවා යන ගමන් රියදුරු මහත්තයා පත් කරලා හරි ෂෝක් කියලා එහෙම මේ විවස්ථාවට අනුව ඕනනම් තමන්ගේ රියදුර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරය කරන්න පුළුවන් විවස්ථාවක් අපිට තියෙනවා. ඒක වෙනස් කරන්න ඕනද නැද්ද? ඒක අපි වෙනස් කළ යුතුයි. අපි කියන්නේ වෙනස් කරන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි කියන්නේ ජනාධිපතිවරණයට යන්න කලින් ඒක වෙනස් කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. අද අමාත්‍යංශ විදේශ ආයෝජන අරගත්තොත් විදේශ මහපාරවල් වලට තමයි වැඩියෙන් සල්ලි දාලා තියෙන්නේ. වරායවල් වලට සල්ලි දාලා තියෙනවා. ගුවන් තොටුපළවල් වලට සල්ලි දාලා තියෙනවා. කවුද ඇමති? ඇමතිවරයා තමයි විධායකයේ ජනාධිපතිතුමා තමයි මුදල් ඇමති සහ අර මහා මාර්ග වරාය ගුවන් තොටුපළවල් ඔක්කොගේම ඇමතිතුමා ජනාධිපතිතුමාමයි එතුමාට හිතුණොත් ඔක්කොම ඇමතිකම් ටික එතුමා ළඟ තියාගෙන බොරු ඇමතිකම් ටිකක් දීලා බොරු කැබිනට් එකක් පවත්වාගෙන යන්න පුළුවන් මට හිතෙන්නේ අද තියෙන්නේ බොරු කැබිනට් එකක් ඇත්ත කැබිනට් එකක් නෙවෙයි ඒ කැබිනට් එකේ මුදල් වියදම් කිරීම ජනාධිපතිතුමා අතරේ තබා ගැනීම එක පැත්තකින් ගත්තම මට තේරෙන හැටියට විවස්ථාවෙන් පුළුවන් උනත් මේ විවස්ථාව යටතේ ඒක සාධාරණ නැහැ මන්ද මේ විවස්ථාවේ තිබෙනවා මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ කියලා අද මුදල් ඇමති කෙනෙක් පත් කළා තියෙනවා එතුමාම ඇවිල්ලා අයවැය කියනවා එතුමාම කතා කරනවා මුදල් ඇමති කෙනෙක් මේ රටේ නැහැ ඒතර මූල්‍ය පාලනේ පාර්ලිමේන්තු සතු මූල්‍ය පාලනය තමන්ගේ අතේ තියාගෙන ඉන්නවා අධිකරණය තමන්ට ඕන හැටියට පාලනය කරනවා ඒක නිසා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක පුජ්‍යලික තරහක් නැහැ අපට තියෙන බය අපට තියෙන ඉතාම අනතුර ඒ බලය හෙට දවසේ යන්නේ කාටද කියන එකයි ඒක ගැන අපි 10 පාරක් අපි හිතන්නට ඕන එතුමාට විධායක බලය ලැබුණා අපි පිළිගන්න එතුමා විධායක බලයේ පළවෙනි අවුරුදු 5 එතුමාට කියන්න දෙයක් තියෙනවා ත්‍රස්තවාදය පරාජය කළා. හැබැයි ඊට පස්සේ එතුමාට 3-2ක් හම්බ වුණා. එතුමා 3-2ක බලයක් තියාගෙන මොනවද කළේ?
एकदा समझे हत्यावे सिरमा बंडार नायकट हम बेच भले हेतुमिया मेरठे भाषाव स्वदेशिकयांगे भाषाव व्यवस्थापित करनु लभुवा एवागेम रटे एकीय भावे पिलिबंद तींदुव प्रकाशित पत् कला मे आंडू यटते मे तीयन तुनेन देकै एकाधिपति बलयै पाविच्चि कला मोनवद कला तीयन यम रटक यम पुज्जलेकुट व्यवस्थावेन यम कलगयुतु बलयक् तीयनवना අපේ අදහස ඒක හොඳට යොදවන්න පුළුවන්. හැබැයි අපිට පේනවා ඒක යොදවලා තියෙන්නේ හොඳට නෙමෙයි කියන එක. ඒ වගේම අනාගතයේ එළඹෙන ජනාධිපතිවරණයෙන් එතුමා හිතාගෙන ඉන්නවා එතුමා දිනනවායි කියලා. එතුමා කියනවා දැන් අපිට තේරෙන හැටියට රටේම ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ නක්ෂත්‍රකාරයෝ තමයි දිනේ තීරණය කරන්නේ. කාගේ හදාහනට අනුවද ජනාධිපතිතුමාගේ කොටුවල පිහිටපු ග්‍රහය අනුව මම ජෝතිෂයේ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. අපි අහන්න කැමති ඉදිරි ජනාධිපතිවරණයේදී බලවත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හදහනද ජනතාවගේ හදහනද කියලායි අපි ඉදිරි ජනාධිපතිවරණයේදී අහන්නේ. අපි කියන්න කැමති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හදහනට වඩා ජන සමස්ත කෝටි සංඛ්‍යාත ජනතාවගේ හදහන කේන්දරය බලවත් කියලා අපි කියන්න කැමති. මං හිතන්නේ මේ කෝටි සංඛ්‍යාත ජනතාවක් ඒ තරම්ම කාලකන්නී. ඒ නිසා කෙටියෙන් කියනවා නම් අපි දැනුගත් පිරිස හැටියට හිතපපුව තියෙන හැටියට මේ රටට අපි ආදරේ. මේ රටට ආදරය කරන පිරිසක් ඔබ ඉදිරියේ වේදිකාවේ සිටිනු මතවාද තියෙන්න පුළුවන්. මේ භූමිය වෙනුවෙන් දීපරදුවට තියලා සටන් කරපු මිනිස්සු හිටියා. දෙයක් මේ රට ගොඩනගන්න යම් තැනකට ඔසවා තබන්න ඒ මිනිස්සු වල ප්‍රාර්ථනා තිබුණා බලාපොරොත්තු තිබුණා ඒ මිනිස්සු ජීවිත දන් දුන්නා. අපට අද තියෙනවා වගකීම. ඒ වගකීමේ පළවෙනි පියවර තමයි ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේක ඉන්දියාව නෙමෙයි, අත්ත වශයෙන්ම ඉන්දියාවේ 160යි සාක්ෂරතාවය. අපි බංගලාදේශය නෙමෙයි, අපි පකිස්තානය නෙමෙයි, ඊට වඩා ධනවත් පිරිසක් ඉන්න ඊට වඩා සංස්කෘතික වශයෙන් සංවිධානය වූ ජාතියක් ශ්‍රී ලංකාව. ඒක දකුණු ආසියාතික රටවල් වලට ගියාට පස්සේ අපිට හොඳටම පේනවා අපේ රට උඩින් තියෙන රට. හැබැයි අපි 90%කට වඩා ධනවත් මිනිස්සු හිටියට රට සංස්කෘතික වශයෙන් පිළිවෙල වුණාට පිරිසිදු රටක් වුණාට අපිට පේනවා අපේ රටේ අපට අවශ්‍ය නීතිය අපට හදාගන්න බැරි වුණා. වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් ඉන්දියානු ව්‍යවස්ථාවේ තියෙන අර විගණනාධිකාරීත්වයේ තියෙන බලය, උඩට ජෙනරාල්ට තියෙන බලය අපේ රටේ එහෙම එකක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා අපට ඒ මූල්‍ය විනයක් ඇති කරන ව්‍යවස්ථා සංශෝධනය, ඒකාධිපති බලතල පාලනය කරන ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන ව්‍යවස්ථා සංශෝධනය, පාර්ලිමේන්තුවට තනි පුජ්‍යලයේ පහට ව්‍යවස්ථාදායකයෝ පාගන්නේ නැති ව්‍යවස්ථා සංශෝධනය අපේ රටට අවශ්‍යයි. ඒ සඳහා පළමු පියවරේදී අපට තියෙන සමාජයේ දිනාගත යුතු බොහෝ දේවල්. අද කොස්ලන්ද ජනතාව 300 ගානකට වඩා මිය ගිහිලා තියෙනවා. අපේ හදවතින් අපි ශෝක වෙන්න ඕන. අපේ වැසි වනාන්තර සහිත තෙත්බිම් එදා සුද්දම් විසින් සම්පූර්ණ බූගාල ඒ වගේ ගස් වැව්ව තේවගා කළා. ගස් සම්පූර්ණයෙන් කැපුවා. ඒ පළාතේ හිටිය අලියතුන් දහස් ගාණක් මැරුවා. අද ප්‍රතිඵලය තමයි නායනේ. ඒවට අපි උත්තර කිසිවක් අපි සොයලා නැහැ. අර තවමත් ලයින් කාමරවල අහිංසක දෙමළ ජනතාව අන්තිම හිඟන ජීවිතයක් ගත කරන්නේ. ඒ මිනිස්සු ඉවත් කරන්න කියලා කලින් අනතුරු ඇඟවීම කළා තිබුණා. අපි කරපු දෙයක් නැහැ. ඒ එකතනක් පමණයි. මුළු නුවර එළියම තත්ත්වය ඕකයි. අනිත් ඈත ගොවි කලාපෙට ගියොත් අනුරාධපුරයට, යාපනයට, එහෙම නැත්නම් හම්බන්තොටට ගියත් අපේ ගොවි ජනතාවගේ ග්‍රාමීය ජනතාවගේ ඉරණම මේකයි. මේ සඳහා මේ රට ඉහලින් ඔසවා තබන වැඩපිළිවෙලකට අපි එකතු වෙනවා. පළමුව මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා වෙන ව්‍යවස්ථාව. දෙවනුව අර කැෂිනෝකාර ආර්ථිකෙන් එවැගේම අර බහුජාතික සමාගම් වල අවශ්‍යතා නැට වෙන ඒ වාගේ සල්ලි කුට්ටි වලට නටන ආර්ථිකයක් වෙනුවට අපේ මහ පොළොව මත පදනම් වූ ආර්ථිකයකින් මේ රටේ ස්වාධීනත්වයේ තහවුරු කරන
ජාතික වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. ඒ සඳහා අපි තැන් තැන් වල දේශපාලන බෙදී අවම කරගෙන හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් අය සියලු දෙනාම එකතු වෙලා ජාතික බලවේගයක් අපට අවශ්‍යයි. ඒ බලවේගය වෙනුවෙන් කලයුත්තේ කුමක්ද කලහැක්කේ කුමක්ද ඒ හැම මොහොතකම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මා අනුර කුමාර දිසානායක මැතිතුමාට කිව්වා මේ රැස්වීමට එනවායි කිව්වම ටෙලිෆෝන් කෝල් විශාල ගානක් කිව්ව යන්න එපයි කියලා. අපට අවශ්‍ය පාලකයෝ නෙවෙයි අපට අවශ්‍ය මේ පාලනය වෙනස් කිරීම සඳහා උත්සාහ කරන ඒ සමාජ බලවේග තමයි මේ සමාජය අනාගතයේ තීරණය කළ යුත්තේ. ඒ පියවරට අපි යා යුතුයි. අපි පරම්පරා ගණනාවක් ඒ වෙනුවෙන් දුක් විඳලා තියෙනවා. ඒ අඳුරු යුගය අවසන් කළා. අපි අලුත් බලාපොරොත්තු සහගතව ඉදිරියට යමු කියලා ඉතාම ඕනෑකමෙන් ඉල්ලා සිටිමින් මේ අවැසි නෑ මෙතන මහා වැස්සක තෙමි තෙමි දහස් ගානක ජනතාව මේ බලා සිටින්නේ ඒ උණුසුම් බලාපොරොත්තුව හදවතේ දල්වමින් සීතලෙන් ගැහෙන මේ වැස්සේ පපුව ඇතුලේ දැල්වෙන බලාපොරොත්තුවක් තියෙනවා මේ රට පිළිබඳ. ඒක නිසා තමයි මේ මහා වැස්සේ ඔබ හැමදෙනාම මෙතන ඇවිල්ලා ඉන්නේ. ඒ බලාපොරොත්තුව සඵල කිරීම සඳහා කලයුත්තේ කුමක්ද කැපකලයුත්තේ කුමක්ද ඒ සෑම දෙයක්ම කරන්න සූදානම් බව අපි කියන්න කැමතියි. ඒ සඳහා පාර්ලිමේන්තුවද ජනාධිපති බලයද ඒ කිසිවක් අපට අදාළ වෙන්නේ නැති බවත් ඔබ හැමදෙනාටම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. මා මේ සභාවේදී ඉතාම කරුණාවෙන් ඉල්ල සිටියා. මේ සියලු දෙනාම කතා කරන සභාවේ ඉන්න අවශ්‍යයි. ඔබ හැමෝම දන්නවා කටින මාසයක් මම බණක් බාරන් දින මාසයකට කලින් මං කුවෙන් අමාරු කියලා. ඉතින් විසු ප්‍රචාරයක් කරලා තියෙන එක සමා යා යුතු දුර බැහැර. ඒ නිසා මා ඉතාම කරුණාවෙන් ඉල්ල සිටිනවා මට යන්නට අවසර දෙන්න. නමුත් අපි මුළු ජීවිතෙන්ම මේ ව්‍යාපාරයේ ගොඩනැගීම වෙනුවෙන් ඉතා පුළුල් ජාතික වැඩපිළිවෙලකට එකතු වෙමු කියලා ඉල්ලා සිටිමින් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමි මම නිහඬ වෙනවා.